එකැ විජය කුමාරතුන් ගයන් එතෙක් අරගෙනාපු දේශ්‍රහට අරංගයන් අයියන්නේ වාාලයට ඔව අද ඉන්න දේශපාලක්ඥයෝ පිළිබඳව ඇනකට මේ මට බොහොම් විියවෘතෝ ඒ වගගේම් භාරගෙන මට කියන්න පුළුවන් අර අපි කතා කරනට මොන්ටිසෝරි කියල කතවත්යෙන්නේ පෙර එහෙම පිරිසද්ද අදම ඉන්න කියලා හිතනම්. ගහයි පොත්තයි වගේ බැඳීමක් ඔබ සහ විජය කුමාරතුන් ගයන් අතර තිබුණේ කියවල ඉවර කරලා මගේ පැත්තර හැරිලා අනවා මේ. ම මරුණහම් පස්සේ මුකක්්දලයන්නේ කියලා. මක්ගද ය මැරණ කාලයනකට මම ජීවතුන් අත නැති වඩ පුලුවන් කියලඉල්ලා. කනගාටුව. ඒ කියල දවස්හතරයි. මේ දලොස් වනිද දා සෙවනිදා. මේ අබිට කියල මරනවා. මන්නේ ඔබ ඔබ එදා ඒඒ දවසෙත් විජය කු මාරතුන් ගැල්ලගේ මිහිටි. මාවක් දැ මේ වෙන කොටට. දවසට සියක් හම්බොරොත් විජියකු මාර්තුු මහත්යට දන්න කියන අය. අනු නම දෙනෙක්ම කියන්නේ අනේ විජේ මතය පරිසම්බෙන්න්න අනේ පරිසම්බටම මයි එහම තරජනයක් තියන කෙනෙක් ලඟින් ඉන්නකට ඔබටත් තරජනයක් තියෙනන පැදිලි ඒ බයහිතු න. ඇැන ඔය විල්හරියන්න පත්ර ගෝඩක් තියනනේ ඒටක ගර කරනවා අයින්න මේ බාි දොල්නකට ම දේවට වැඩේ බාලම ටගලනවා එහෙම කියල තමයි. අප සමුග ඇත්තම රටම සේල්වෙලා නනිතින් එතකොට ලක්ස දෙකයි ගානක් සියට සීයක් යාාපනේ මිනිස්සු චන්දෙ දුන්නා අපිට මේ අණ්ඩුව වෙනස් කර ගණ්ඩෝඩ කියල Dream Ro live Beau. හෝ වා කිය පාර්ථනා කරනවා මුළු රටක් හඳුරන හෝබ ආද්‍රණීය කලාකාමී හදවතක් තිබෙන උපතින්ම ඒ මනුස ගුණාංග තිබෙන කෙනෙක් මට බෙලාවට ප්‍රශ්නකුත් තිදනවා. දේශපාලනෙක් කරාන අද කරන නෙේ දේශපාලනෙක් කර හ දේශපාලකය බිළිබඳ වර්මානය තියන රූපේච්චන හොඳ එකක් නෙවේ එක ලත්සන එකක් නෙවෙේ නමුත් හිටපු දේශපාලකයෙක් ඔොප අපිතාම ආදරයෙන් ගෞරුවවෙන් පිළිගන්නෝ පදුසිටි කොඩිකාර්මහත් නැව අවිශ් බහෝ වා කියලා සේම. අද ප්‍රටේ දේශපාලනය සහ කලාව. ඔබතුමා ක්‍රජුවම සම්බන්ධ වෙලා දිීර්ග ගමනක් ආපු දර්ශක ගණනාවක්කාපු පාරවල් දෙක මේ පාරවල් දෙකම සමභාර අරගනාවනකු. අද දේශපාලනයේ ගැන කතා කරදදී. ඔබ ඉන්න මොනවගේ මතයකද කලකිරීමකද පාවීමකද මේක අපිාපු ද විජය කුමාරතුන් ගැන් සමග තමයි මගේ දේශාලක වන ආරම කරන්නේ. එයාගේ අබාවෙන් පස්සේ මම ක්‍රියයක්ක නදල්න්න දේශපානයට පිස නැත්න කව දව බලාපපුරොත්තුන් නහ ඒගේ ැන්න විජය කුමාරතුන් ගන් එතෙක් අරගෙනාපපු දේ ස්ස්‍රහට අරන් යන් දයියන්නේ දේශපාල ඔව අද දේශපාලයට එහෙම නෙවේ නැ. එතකොට මං ඒ කරන්න ගිහිල්ලා මම ඒ ගමන යන අඇතට මම බස්නාහිර පලාස්සවය මන්ත්‍රීවරැරිට. උදාහරණය පුංචි උදාහරණයක්කි වොත්තහෙම මම ඉක්තරා ගමකට ලයි්දීලා ලයිට් දීලා ඒගොල්ලන් කියනවා මේ මන්තයා අපිට දිනත් දෙට දැන් ලයි් විෘත කර දවසේ පොත්වා යින්්ඩෝල මේ ම මයි කියලවෙල විස්තරයා. දැන් ඇත්තරම ඔබ ඉදිරිපත්වෙන්න විජයකු මාරතුන් ගැන් ඒ වනතෙක් බොහෝ අසීරුතා මැද්දේ ජීවිතය පරදුවට තිීල අරගෙන පුත් දේශපාල මතවාද ඉදිරියටටන් ගැන්න පහැදිලිව එතකොට ඒක ක්‍රියාත්මක ද ඇත්තරම කෙරන මේ මුලින්ම කියලා ඉන්ඩෝනේ අද දේශපානයයි විජේ කුමාර්තු ගැ දශපානය බලුවයින් පස්සේ විජය කුමාර්තුන් ගැන් ඉදිරිපත් වෙලා කටයුතු කැරුවේ මේ රටේ අදටත් විසිදිලා නැති ප්‍රශ්න විසදන්නට ඒ විසදවී වැඩපිරුලක් එක්ක මට අඇතර්ම කියරුණනන් හම අද ඉන්න දේශපාලක්ඥෝ පිළිබඳව එනකොට මට බොහොම් භියවෘතෝ ඒ වගකීම් භාරගන මට කියන්න පුළුවන් අර අපි කතා කරනට මොන් තිි ෝරී කියල කතාවත්වයන්න පෙර. එහම පිරිසද්ද දම ඉන්න කියලා හිතෙනවා මට. ඒ තර්මට එත්තරම කියරන ම මයි ගම මිනුවන් ගොඩ මට මම් බැලුව අප රාධයක්න ද අපේක් විජේක් වාර්තු ගන්න තුළු එකසිේ දහදනි අපේ මරනවා අපේ දශාල ගමනත සසාභාගි විච්ච, ප්‍රධානටීමක. ප පසද ම රිරපත්වය මන්ත්‍රීවර ැට මං කල්පනා කරනවා මේකදමී අරයකසිය දහත්දිනෙක් මැරුණේ. ම පුදුම කලකිරීමක් ඇතිවේවා. මේක කරන්නද කියලා. ඊට පස්සේ මගේ ගම අමත කරලා නෙවෙයි මටගේ මිදන් ඕනෙහෙෙන්.ඒයින් සාතමයි මන්නුවරට ඔය වත්තක් කරගෙන විිශ්වල මේ ස්කෝලට දාළහි පතිච්චුවෙන්. ඒ කලකිරීම. දැන් ඔය දේශපාලලය කරන කාලයේ ලස්ස අත්දැකීමක් තිනෝ ගමට යි ද වෙලා විශේ ද්ය. මක ඇමති ඒ සිද්ිය පොඩම් මතක් කරනවාන. ඒ සිද්ධිය ගමට ලයිට් දුන්නයින් පස්සේ ඉස්සෙල්ලාම එන්නේ මේ බෝඩ්ධයදාාන් ෝඩි කියෙල්ලා. අ බෝඩ්ධය අදාානන හවලා විසින් දුන්න කියලාවිල්ලා. මංකෝ බෝඩ්ධාන්පා. බෝඩ්ධාන් දෙපා ඊට පස්සේ විවෘත්ත කිරීමට කතා කරනවා. මංකව විවෘත්්ත කරනට මට කතා කරන්න දෙපා. මොකද මේ මහජන මුදල්. මේ පදමසිර කොඩිකාරග සලින මේ ලයිද්්‍යට පවිච්ච කලතියෙන්නේ. එතකොට මට කිසිම අයිතියක් නෑ. මේ ප්‍රතිපාදන රජෙන් ලැබෙන ප්‍රතිපාදනරින් ගමට ලයිඩ්දීල විල්ලා ඒකට මගේ කියලා නමදාගඩ. මං ඒකට කැමති නෑ කොමත් ඒක වඩ බැහැ මට තේකක්වත් ඔරෙන් බාලි බෝධලයක්ව තරින්ට එපා මේකට මොකට මං ම කිවේ මේ අහවල් ගමට ලයිට් නෑ ය ඒ මතක්කිරම ප්‍රමණයිම කලා තියමි කියලලා. ඉට මේක අද කොතෙන්ට ීල තින බලට බොහම කැනගාටුම දායක තත්වයක්න් හරියට ඒගල්න් සල්ලෝඩින් ගල්ලන් කරනවාගෙනේ බෝඩ්ධාගන ලජ් ඩ පිට මමඒ ක්‍රියාවෙන් ඔප්පු කරල න ම විචය කර වනවෙේ මම කරපුදේ මම කිවවේ. ගහයි පොත්තයි වගේ බැඳීමක් ඔබ සහ විජයකුමාරතුන් ගයන්න අතර තිබුණේ.ඒගේමඒච්චාර් ජෝතිපාල හත්මය එක්කත් ජෝතිපාල මහත්මයාගේ ගුණානුස්මරණ සැමරුම් පොතේ ඔබලියූ ලිපියක් කියෝපුූ විචය කුමාර්තුන් ගැන් ඔබට හාරි අපූරු කතාවක් කියනවනේ. මොකද ඒකට පොඩි කතන්දර ඇත්තියෙනවා. යුතුපාල යන් නැතිවෙන්නේ අසූ හතේ හත්තුනි මාස හත්වවෙ නිදා. හැබැයිති එත්තනම කරන ඒක මරණය දවස පවා මේ රටේ වගක යුතු අය තේරුම් ගන්න ඕනේ අප ජූලි හතයි කලා කියනවානඒ ජූලි හත හැරුණේ. දිය පෙරි දයි ක්සි දීමක්කෙනවා ඉන්දියාව අමරණය රංගන්න ශිල්පිය දිලිප් කුමාර් මැරුවා ඒත් මරෙ ජූලිහත්හ එකට කහොමහරරිෝ මැරණෙන් පස්සේ පළවෙනි සමරුමතියනවා තවර හෝල්ල ගත ජෝතිපාලයන්ගේ වියෝවත් ඔබේ ජීවිතය තාම කම්පාවක් කම්පනයකට ඇති කරපු දවස තාමත් ඒ කඳුල මම කඳුළු හැලුවේෙන් හැලුනේ නැහැ මට එදා ඒ නැතිවෙච්ච දවසය කඳුල හැලු නෑ හැබැයි දැන් තමයි මට කඳු හැලෙ. ඒ මම ජෝතිපාලයන්ගේ වටිනාකම රටට මේ කියන්නේ ඉසරහට කියවෙන ප්‍රකාශනයක් එ මම කිව්ව වනාට විසා රටේ වගකිවුත්තෝ මේක තේරුම් අර්ගන හිටී නෑ. ද මම ඉදාවේ බතුමා තක්කරු විදිදයට ම ලිවේ. මිනිස්සුන් ඉපදෙති මියති. ජීවත්වෙන කාලය තුළ නොයෙක් පුරතීන්හි යෙදෙති. ඔවුන්ගේ අභාවෙන් පසු ඔවුන් කළකී දෑ පවත්පාගනයාම සඳහා. තවත් අය ඉපදති. යමෙකු ජීවත්ව සිටි කාලය තුළ කළකී දෑ පවත්වාගෙනයාම සඳහා. තවකෙකු ඉපදී නැත්නම් ඔහු ජාතික වස්තුුවකි. හෙලයි අග්‍රගන්න මහා ගායකයන්නන ඔබ ජාතික වස්තුුවකි ඕගතය මගේ සතහන. දැන් ඒ සුවනේරේ ගහල ම ඉදා අපි යස්වේතගිය වෙලාවෙේ ටවර් හෝල්ලගේ. කෙරෝලෙන්ම හිට විරසි මල්ි මාර්ච්චි ර්ත්මය එත්මගේ ඇමත්තුම අයාගේ නෝනැත් එක් ඊට පස්සේ විජෙකු මාර්තුන් ගන් ඉට පස ම ඊට පස අජන් තරසිං අපි මේ විට අපිට ගැනලස්ෝනර් දුන්නා සෝනය ඔකොට බෙදුවයි පස්සේ මමත්ස්ුවනීර්තියා ගත්තා මම දැක්කා මේැල් බලනකොට විජය කුමාර්තුන් ගැන් මේ සුවනයට කියවුණ. කියෝට ටිකක් ඕනය වගේ කිවුණු ම මේ ආපව හොඳට බැල්ල බැලවා. බැලුවෙන් පසේ අර මගේ ප්‍රකාශ්නයතුවයි මේ කියවන්න. කියවල ඉවර කරලා මගේ පැත්තර හැරිලා අහනවා මේ පසුිද මම මැරුණහම් පස්සේයා මුකක්දලියන්නේ කියලා. මක්ගද ඔයා මැරණු කාලයුනුකුට මම ජීවතුන් අර නැති ෙන්ඩ පුළුවන් කියලවෙල්ලා. කනගාටුව ඒ කියල දවත් හතරයි. මේ දලොස්වනිද දා සෙවෙනිදා. මේ අවබිනිි කියල මරනවා. ඉතින් මේ කොහොමද එදා ඒ ත එදාට වඩ මට වේද දැ දැන්. ඒ ඔ ඔ එදා ඒ දවසත් විජය කුමාරතුන් ගල් ලඟම හිටිය හැ දිිකු උදේ මංගේතුවායි ගෙතර තම ඉදා එලිවුුණේ එට පස් උදේමනවා අපේ මාධ්‍යවේදී අප හත් සෞද්ධය බඳුල පත්තු මාවාර එයටට පස බන්ඳුට මංගේකිෙනන දැන් හරවතයන් නෙවා මේ ලැස් වෙලන්නේ මේ කියන්ඩ මම පඩටිස් ෙල්ල පඩිවිසිට ගයා කරලම පාටිසිට න පාටිවිස්සකට ගිහිල්ලා. මම ඉන්න ඉන්නකටම දේවා ලෑැසි කරනු දේව බන්ඩාර්සය නරත් ම තික යන් දලාබතු දේව ලැස්වන්ට කෙලලා මංකවයි ලැස්සිනවා දේව එක් පට ලස්්ඩ කියෙලා ඉටවස මයි යිප සිල්වයි තවුඩ දරත්නයි අපිද බතුදුරන කතා කර න්න. ඉන්නකොට වාහනේ හෝන්නෙ එකැෙනවා ඕෝන්න බ්ද කරනවා මංකවා දේවා ආවා එක් පන් ෙන්ද කියරවෙලා. ඉටවස්සේ මමයි වයිප තවඩරි ස්සරට ඇවිදි කෙනවා දැම් මගේ චිත්ත රූපයක් තිවවා මැවිච්චක්. ම දකිින් දෙයන්නන්නේ මේ එකයි කියෙලලා මොකක් දකිින් නෑන් ඒයාගේ ද්‍රයිවර ඉදරිර තිලක. එයා ඉන්න ඉස්සර සීතක රැවින් සිීත්ක යාහා පැත් සීතක විජකුමාර්තු මහත්මය ඉන්නවා ඒකතයි මගේ මි ර්. ඉස්සරහටවිල බල්නොකොට මේ සීතක රැවින් සිීටේ කවරුත්ය ැවි ීතක මෙමයා විජකුමාර්තු මහත්මයා. මාවක් ද මේ වෙනකොට දවස්සකට සීයක්ක් හම්බොරොත් විජකුමාර්තතුක මහත්තට දන්න කියන අය. අනු නම දෙනෙක්ම කියන්නේ. ඒ ජ මත්‍යය පරිසම් බෙට අනේ පරිසම් බටමක තමයි කියන්නේ මකදයි වටහම් ෙඩි දීරු එහෙම තත්වයක් යටතේ අරමයා තනිමය අනවකිහම් පොච්චර ප්‍රශ්නයයක් මේක. තැක් දැන් එහෙම තරජනයක් තියන කෙනෙක් ලඟින් ඉන්නකොට ඔබටත් තරජනයක් තියෙන පැදිලිවා ඒක බයියහිතුම් ඇත. න මම අපි අපි සැලසුන්කෙරු අපි ඉලක්ක ගත වෙලාතිබනි මේ රට යන තැනන් මෙත මුදවාගන්නට යහපත්තැන ගන්න. එතකො ජවිත අප ජවිත කියන ගෙත ප්‍රශ්නයක් නව තියෙන්නේ. දැයිට ඒවා නැතිවීම ත කොච්ර ජීත නැති නා මේ තරුණ ජීවිත අසරන වෙලා යෙක් දවතිවන. ඒට අත්තම ගරන ඊට පස ම වාහ ලගන්න ගිහිල් හ පලවෙන ප්‍රශ්නය. ෝ ඉදිරි ලක කියරවිල්ලා. නෑ ඇදිරික ගෙදර වටත් වා කියෙවෙල්ලා. අඇදගයා ගත්ත කිය මගේ වෙන මම එන්න යන්න නැන ඔය විල්හර යන්න පදසිර වැඩ බ ගඩත් තියනේ ඒටක ගරනවා ඉන් බාඩිවිස දොල්හනකට මදවට වැඩේ බාදිල මටංගලනවා එහෙම කියලතමයි අපෙන් සමුගන්න තමයි අන්තිම හමුුවීම හැයට උදේ හතයි විස්සට හ විස සමුගන්න දොලහට නව ර ද කියල හලා ගේ ව ක් කට. අවසාන හමුවී හි වා එදාට වඩා වේදනා ඇතියන්නේ අද විජිකුමාරතුන් ගයන් පිළිබඳව සම්න්න් දන්නය දන්නය ඉන්නවා බෝදුරට ඉන්නවා මේ විජය කුමාරතුන්ග තවත් චරි තවත් පුද්ගලයෙක් විතරක් හිදලා හිතාගවා මට කමක් නෑ කියල කියට බෑ. ක හේතුව අද දේශපාලක්නයෝ කතන්ර කියරනවා ො එක්දේව. නමුත් විජය කියන චරිතය අතර ම දැක්කේ ඔහු දර්ශනකයේ මම මම අවස්ථාවක තද ගැමන කොම සභගෙන උත්සවේරකිවා විජයකුමාර්තුන් ගැන් මේ රට හඳුරගන්නේ රංගඩ ශිප්පිය කැටියට. ඔහු මේ රටේ ඉහල්ලම ජන ප්‍රසාදය ලබාගත්ත සිනමා රංගණ ශිත්්පිය වෙනවා. පෞකාලන ඔහු ගායන ශේත්‍රය පිසුවා. එට පස්ේ මේ රටේ විාකව බොම ප්‍රද්හට ගැබු හටක්තියන ගාකෙක්ෙ ොහහිර වරන්න. හ දශපාල සබන්ධරු මානව හිතවාද දේශපාලක්නක් කියලා කතා කරම. මංකෝය තුනම එක්තරමට වැදගත්නෑ මට වැදගත් විජය කුමාර්තුන් කියන දර්ශනකයයි. මොකද අපිට නැත්තේ දර්ශනකව මානව හිතවවාද නොනතන බත් තුන්ටතාදරගෙන මිස්ස නුස රක්ම. ඒක නිසා විජය කුමාර්තුකට රටකට මිනිහෙක් ඒගේ නිර්මාණ කරන්නේ කලාතුරකින් දවදාහරණය කැඩට සිංගප ර ලිකවයන් හැද. නි ලීගවන්ල දහදින ුතු රන ටහැට එක පුදගල ක්චිතනයටට. අන්න ඒ වගේ අපේ රට හදන් ගොන්න ගඩනගිත්ත මිනි හතමයි නිර්මාණ විච් චරිත තමයි විජේුමාර් ඇ ජයකු මාර්තතුන් ගැන් හිටියන කවු දොහුමේ රටේ. මෙහෙමයි විජයකු මාර්තුන් ගයන් සිටානං එක්දස් නමුසය අසූ නමී තිබන ජනාධිපතිවරවා පැතිවරණයේදී ඔහු ජ මේ රට ජනාධගොතිවෙනවා ඉතා වගකීම මක් කියන්නේ. ඒක ඔහු ප්‍රකාශ කරනවා ඒට මැරැන්ද දවස් දහට ඉස්සෙල්ල පක්ෂ හතවින් සබවස්ෙරදින කැම්බල් පාකිගේ. ඒ කැම්බල් පාක්කිගේ ත් කියනවා මේ ැබෙන චන්ද්‍ර ප්‍රවාණ කොයයාකට ැබැනිි කරල්. සු ාතක න්ද පක්ෂෝට නතිකන්න්න මේම ගනං හි ලව කේනවා. මම අදරගේ අදට මගේ අදහස වැරදදි ප්‍රකාශනයක් උනේ කෙරවිල්ලා. ඒ ප්‍රකාශන ඇත්තේ ගණන හිලව හදපුට්ටේ තමයි ඉදු කරන්න විජෝමරන්ඩ ප්‍රධාන ප්‍රවාහ. ඒපාල පක්ෂවල ජනාධපතිවන්න හීනති විච සියලු දෙනාට ප්‍රශ්නය පැදිලිව. ඉ ඒ තීන්දුව ප්‍රතිපලය තම ඒක ඉතිං ඇත්තටම කියන නංහෙම අද විජය එදා හිටයනම් මගේ න හිලාවුල්ල හට විජය අනිවාර්ම ජනාතිපති ව ජනාධිපතු උනානන් සමරලට ද මේ රටේ පවතින ආ්ඩුකිවස්ථාවට දෙපාරන ඉඳපුල දෙපාර අනිවාරයමදී තුමිනිවාරය ඇත්තකට වෙයි හැබැයි ඕහරි රූට්යක ්‍රටදාන සිංගපපුර් the no ි ද එක වෙන ස් කරන්න ැ ට ඩ ත් ට ඩහම්බේ රට. ඒ වගේ හරි රට්යකට රට පත්වනවා ඊට පසේ අන එනට තියෙන්නේ ඒ පවත්වාගෙන යන්දයි. විජක මාර්තුක රට නැශනල් පොලිසිියක් හදරු. දැ අද අද මරටේ තින දේශපාල නතමයි ආන්්ඩු ස් වනකොට බස් ෝල්ඩර පටත්ව සරෝ නිල් පාට ගන අර කොල් පාට ගන ඒකත රටේ දේශපාන් නෑ අද අප නල් පොලිෂියක්ක්න. ඒ ජාති ප්‍රතිපත්තිය ඒ ජාතික ප්‍රතිපත්තිය විජයාව හදනවා හදුුවයින් පස්සේ ඒක වෙනස් කරන්න කිසි ුට බෑම් කො ඒ තමයි ිෂන් එක මේ රට කොඩ ගන්න තියෙනවා අද වෙනකොට කලාකරුවෝ දැවබත් කලාශේත්‍රයේ දර්ශක ගණනාවක් කලාකරුවෝ බොහෝ වෙලාට පැෙනී හිටි නවා විදධ දේශපානල පක්ෂ වෙන්වෙන් විවිධ මතයක් කොට නගන්න මේ රටේ මිනිස්සුන්ට කියනවා අපිට හෙටක් තියෙනවා මෙන්න මේ ගොල්ලු ආවොත් කියලා. කලාකවා අවලංගු කාසියක් බවදට පත්තල චන්දයක්කිවර ෙද්දී. ඒක මෙහෙමයි වෙලා තියෙන්නේ කලාකරුවා නෙමේ කවුරු හරි දේශපාලන සම්බන්ධ වෙනවානන් තමන්ගේ විෂණයක් තියෙන්ඩ ඕනි. මෙන්න මේ සඳහයි අපි කැපවෙඩි කියලා දැ උදාහරණයක්හැටියට මම අද ඉන්න දේශපාලන කණ්ඩාය මේ සාකච්ඡ්‍යාවක් අපේ දේශී සින්මා සිල්පියගේ සඳදාානැතික පවතිනවා. ඒ වෙලාවෙේදි ඔය වගේ කලාකරුවගේ ප්‍රශ්නයක් කියනවා. මං කියනවා. අද අපිට උදාහරණයක් ගත්තත් හෙම ඉන්දාවෙන් ලයි් බෝයි එකටේගේ න ලයිබ බෝයි කටේ ගැන ලවිල් ඒ එක ඇඩ්ඩුටිස්මට එක මේඒ ගර්ගන නවා ඒහ කරන පුව ඒහඉන්න ජනප්‍රී අලුවෙක් නිලියක් සම්බන්ධව. ඊට පස්සේ අපේ කලාකරවයකුට තියෙන මේට දක් කරන එක විතරයි ඒකත් අඩුව විදිහට කරගන්න හදන්න හදන්නේ. එතකොට මේක මහා අබාග සම්පන්නන තත්ත්වයක් මමට උදාහරණයක් කියන්න. අපේ අපේ නිෂ්පාදනයක් තියෙනවා මේ රටේ දම්රෝ කියන ආයතනය මේ දම්රෝක කම්පනයක්ත් තියන තවක් ඉන්දයාාව. එතකොට මේ දම්රෝ කපනක මේ ඇඩ්වඩිස්මටය අපේ කට්ටය ඇමුදලා හදනවා තපප්‍රතිය ඇ්ක. හදලා මෙයා කල්පනා කරනවා මේක ඉන්දයාටන් ගිල්ල වෙල්ලා මං ඒගුලන්ට ඩ් කරන්න දුන්තේ ඩක් කරලා මට ඒ තෙලින්මද රප හහි නිනාලිකාව පැල පි කර ොලන්ග කියල. මේ රග ඉද ාවටන න්දියාවටගේ නාරිකකාවට දුන්යි පසම ක් ග ම කරන්නඩ බෑයි. මෙ නිෂ්පාදනය සම්පරති අඩ්ඩක මෙහි අදරදෝ. අපේ මේ රටේ ජීවත්වන ශිල්පීන් මේ රඟ බාණ් ෝන් එහම නැතුව නක්රන සිිටමයක් නෑ කිය වෙල්ලා මංකව ඒ ඉන්දිය අල්ල පුරට ලඟ පරට ඒ උදධරය ග්ඩන උදාාරනට ම කරන්ඩ කියලා මං ඒ පෙරිද දැක් අපේ ඉන්දියාව විහම නප්‍රී අළුවෙක්ය ක්‍ර මූණ ගන්නසේ. ඒ මේ ලඟදිම අපප වැඩ්ඩයක්ක් එකේ ඉරි තාමත් මේක ක්‍රාත්මකයි මේක තේරුම් ගන්නඩ බැරිනම් ද අපේ කලාකරුවන්ට මා අපේ කලාකරුව තේරෙන්නේ තමන්ට ඔලුවට වැදනාාමයි. පොදුවේ මේ කර්මාන්තර වදිනොට තේරෙන්න්නේෑ. ඒක හරියට ගෙදර කෙනෙකොට කොරන හැදුුණොත් ම මේ තේරෙ කවුන්ට් එක කීදෙනෙක් මරුණලද කිවත් ප්‍රශයනන තැන් අප පේනතෙක් මානකවත් අපිට යහපත් අනාගතයක් පේ නොවද. එදා විජයකු මාරතුන් ගයන් සමඟ ඔබ ඇතුළු ඒ කණ්ඩායම පැතූ අනාගතය. පේනතෙක් මානයක ඡායාමාත්‍රයක් හෝ තියෙනවත්. මෙහෙමයි එහෙම රූට්යකට වැටුුණයි වැටෙන්ඩ ඔන්නේ ද අපිට හරියට මෙන්න මේ යනවිදිහට මේක තවවුරු දාහයක් යනකොට මේ හරියි කියන්නට නං අද තලවෙනි පියවල් හරි තබලතියන්නට ඕනේ. මා දකින්නේ නැහැ උදාහරණයක් හැටියේට අපි ගේෙමගෝ මේ ගොවයාගේ ප්‍රශ්නය ද කියීන ගිය ප්‍රශනට විුන් වන කෙල විල්ලා ද අපිට පක්ෂයාදිය පතිවත්වවැඩ පිලත් තිෙවුණා එර අපේ පලවෙනියක තමයි ගොවයාගේ ආදායම් පත්වය වැඩකි වැඩි කිරීම. ඒගේ ආදායම වැඩිකිරීම ගොවයා මොනවාගෙරුවත් වැඩක් නෑ පොහරන්න මේ ට වඩිය නිකන් දුන්නත් වැඩක් නෑ ඒගේ ආදයම්ට තන්හම. ඒ පලවෙනයක. ඊට පස්සේ පාරිභෝකයා සතුට කිරීම. ඒ ගැන් සාධාරණ මිලකට. හඩේ ලබන්න ඔන්න ඔයකටයි විසනු මෝනිින්.ඉ මේක තේරන්න නෑ මේ ගොල්ලන්න. ඉතිං මේ වර්තමාන පවතින රජය තුළ මේ ඔබෙන් ප්‍රශ්නයක් ක අරගෙන රජයටට ගන්නවත් එහෙමකාරණ වන්නේ මේ නමු මනිසුටලකු විවාස ඇතිවුුණා වියත්මග වැනි කණ්ඩායන් තුළ මේ රටේ බුද්ධිමත් බොහෝ කොට්ටාශ සමඟ එක තුුණා. ඒගැන්නේ වවසන ද ජතිිපත රට විතරක් ඇල්ල දි කරනවානේ. ඔහු ෆේල් කියලා ඇතරම රටමෆේල් වෙලා නතින්නේ පැදිලිව. එතන මෙහෙමයි වෙලා තියන්නේ ම හැම දැන් උදාහරණයක් ැනට මමදන්න විජය කුමාරතුන් ගෙන චරිතය කෘෂිකර්මාන්තේ පිලිවඳ ගොවයාගේ ප්‍රශ්නය තේරුම් ගණ්ඩ එතකොට හිටිය අපේ කීර්තිමත් චිත්‍රවටය නිශ්පා ගත් දයක්ක්ෂ රබින් තම්පෝ කියලා එය යාපනි. ඊට පසේ යා කැඳවනවා මත් එක තමයි යාපනය යන්නේ ගැන අසු එකවුරුද්ධිවිතර. ගිහිල්ල අපිවා එක්ගෙන යනවා ගොයි පොලකට. ොයි පොල ෙර ුස දක්කට අයන් හත ෙද න න කියලවල්ල ආඩිල්ලිද කියල තියන්න ආඩිල්ලිදේ ගැට්ට හේත්තුවල තම කතා කරන්නේ එත කතා කරද ඉන්නකොට ඒ මනුස්සේගෙන් කියවෙනවා. අනේ මහත් උබතුමාලගේ පලාාතුල වගේ නෙවෙයි අඩුවසයෙන් අපිට අපේ ප්‍රදේශවල පස්වත් නෑන අපි පසුත් කොහෙන් හරි ගැනල තමයි මේ වගාව කරන්නේ කිවහම වදි නෑ මට වැදුනත් නෑ විජකම වදින්න ෙත් නෑක රබින් තම්පෝ දැනකගන්නවා මෙයාට වැදු ෑ කියලා ඊට පැත් ොන් කනෝ විජයේ මෙමනේ පැත්තේ තියෙන්නේ කබෝක් පොලෝ කබොක් එතු කබෝකේ නිස්්පාතින කරන්න බෑනිි ඒ නිසා මේ ගොල්ලම් පිටින් පස් ගැනල්ල බොක් උඩ අතුරලා පස් අතුරල තමයි මේ ලුණු මිරි සදන්න කියනකයි මේ කිය වනේ කියවෙල්ලා එතකොට දැ වද ඉට අන්න ඒ වගේ ලොකු අධ්‍යේනයක් මේ කරගන්ඩ මේ ්‍යාපනය මිනිස්සුම කොළඹට ගැල්ල ඒසී කාමරයක වාඩුවෙලා ප්‍රශ්නැහුව නෙවයි. මේ ප්‍රශ්න ඇහුවේ ගොවියාගෙන්ම ඒ ගොයිපොලයෙන්ම මේ තේරුම්ගත්තේ. එතකොට එදා ඇතරම කියරන දැ මෙිතර කියනුව කතාව ගොවයාගේ ප්‍රශ්ණනයකොට දැන් අසූ දෙකේ ජනාධපති මැතිවරණයේදී යාපන දිස්ශ්‍රික්ක යාපන දිස්ශ්‍රික්කේ. වැඩිම චන්ද ප්‍රමාණයක් ගත්තේ හැක්තොපබ බැකඩුවගෙන සිංහලය චන්ද අසුහද්දහස් ගාන ගන්නකොට සකට පලස්සගේ හිටිය චන්ද තිස්සතරදස් ගත ගත්ත කුමාර පොන්නම් බොලොම් හත්මය එතොට තෙර් ලේක විල හිට අප හිටපු ජනාධිපපුත්තුමා ජියර්්‍යයවතන හත්මයා එතකොට ඒගොල්ලම් මෙච්චර ගානකට චන්ද චන්ද දීල විල්ලා මනිසු ඉල්ුව එකයි අපි මේ රටටම ු මරි සබ දන්න පුලුවන් පිට. අදම අපට ලොකුම් ප්‍රශ්න වෙලාතියන්නේ අපේ නිෂ්පාදන පිට රඩින් ගේනක. ඒ නිසා තමුුණනාන්සේට චන්ද දීල තවන්සේ අපේ ජනධපතිරට කර එකම ඉල්ලීම උතුරේ ජනතාව වෙනුවෙන් ලුණු මිරිස් පිටරටින්ගේයින් දෙපා අපි ලූනු මිරිස් පටට මැතිවට හදන්නන් කියලවෙලා ඒක බැරි ලාතිය න මොක දෙහල රටෙන්බාගයක් කිල්වද මේ ජතිකරට දැයිද ඇතර කියරනහම. හගයි ර්වීන්දග හබුන ෑ ාපනී ගල්ල. අප රශ්වීන් දස ඇ තිබා අධති පරශයි ර දරප ගරුන්් තිවන යපන පන්දර හතර හමාරක් පව වෙල නිසු ඒ විදිියම ද්‍රෞ්න්්ගේ නිදාගන හිටිය මේ ගලලා ආවයින් පස්සෙ කෑ ගල ිට පපත්තු කල වලලා පිගැීමද තකොට ඇත්තම කියරනහ මේ සියලු ප්‍රශ්න. අපේ දේශපාන කන්දායම මම අරයපයා කියල කියන්නේ අරපක්ෂ මේ පක්ෂේරල අපේ දේශපාන කන්ඩායම සම්පූර්ණමය පස නොඩුව තිස්වද යුද්ධරත්වක් කිය මේ ගොල්ල යාපනඉන්නම ඒමස්සු උත්සාහ කරුවා චන්ද අසුහදදහස්ක වැඩිම චන්ද ප්‍රමාණයක් දීලා එමිස්සු බැලවා අපිට ගැලපෙන අප ප්‍රක්ෂ අපේ රට අපේ ප්‍රශ්න අපි ජනතාව පශසි විසන්ඳ පුුවන් පුද්ගලෙක් බැරි වුණා. ඊට පස්සේ ඊළඟ අවුරුද්ධේ ජනතක චානය තිබා යනමත විචාදිදී කියවුුණේ මේ ආණ්ඩු මේ චන්දයක් ඕනු දෙපාදි කරවීම ඒකනේ ප්‍රශ්න දෙක චන්දයක් ඕන නං සන්දයක් ඕන නම් පුටුවට නත්තැල් ලාම් පට කල ලාම කලෙ ස ම ති ල ම එතකට මේකයි ද වුණන එතකොට ලක්ස දෙකයි ගානක් සියයට සීයක් යපනේ මිනිස්සු චන්ද දුන්නා අපිට මේ ආන්ඩුුව වනස් කරගන් ඩෝට කියලලා අපිට මැති වර්ණයක් ෝන කෙලා ඒකට සවන්දුු නදනෑ. ති එහෙම සමන් නොදීනකොට අවුරුදු ගානක් ඒ චාා මන්ත්‍රයාසන දහාටක් ජාසන දහටේ මන්ත්‍රීවරයෙක් නෑ. එහෙම ගී. ඉති එහෙම යනකොට සන්නධාරය කලයකට අන්න නැතුව ඒමසු වෙන මොනව කරන්නටද. හරම උත්සායෙන් යුද්දල යොදලායාද ැරිතනැගී. ඉතින් ඒද විජේගේ තියෙන වෙනස්ු මයි විජය අනිවාර්යෙන්ම ඔය ගොවයාගේ වගේම දීවරයාගේ දීවරයාගේ ප්‍රශ්නයටත් හුළඟ ිසුන්තු ව හුලන්ග පැදිරු අපිත්ක සාකචා ක විසුන් තියවා ඉති ඒවා ක්‍රියාත්ම කරම සඳහ උත්සාහන් යෙදුව නැත්ති නැහැ. මම ඒ අදාළ අයතික සමට සාකච්ඡා කල තියනෙනවා අද ඉන්න ප්‍රානනියත්තික සාකච්චා කල තියෙනවා. ඉති වෙලා තියෙන්නේ දැ හැම එකක්ම පාවිච්චි වෙන්නේ මැතිවරණ එකදී චන්දය ලබා ගැනීම සඳහා පමණයි. එහෙම බැහැ එම බැරි කොට ැෝ ඉරි ඇති ැ විදදිරයේ න ස අප අපි උඩින් බැලුවන් පෙන්නේ උතුරේ තරුණයෝ ආණ්ඩි විරුද්ධව සන්ධර කළ ිය කියන එකක් නැතින ඊට පස්සේ තව අුරුදු ගාණකින් පස්සේ මේ රටේ ඇත්වෙනවා යුද්ධයක් සිංහල දෙමල මුස්ලිම් බර්ග මැලේ ඔය සියලු දෙනා ගතු වෙලා මේ දේශපාලනන්ත ගහලා යුගයක් ඇත්වෙනවා. මේ ප්‍රශ්නට විිසු ඇතිකොට මොකරන්නද ඒ අනිවාර්ර මැතිවෙනවා ඒකරන්නේ. ස්ින් ගහල හල ගහලා පුළුවන් ඉදිහට මේගේ පිඩනේ පිට කරල පිට කල්ලා ඔ එළඟට අතින් පහින් පාරට බැහලා දේශපාලකනට ගහන දවක් කියෙනවා කියලට එනවා. ඉ ඒක දන්නවයගොල්ල. ඒක දන්න හින්දනේ අර චන්දීල්ලන්ට යනනි පැතිවරන කැම්පේණෙට ඉ ආහ කියලාවෙලා බොම ද සුහදව ෙවල්ලට කියල කතා කරලා ල්ලා මෙමයි මයි කරලා නවා. දිනුවයින් පස්සේ ඔය කොච්චර සිකුලටිය අදදාාගයනවාද. ඇයි. දන්නවා අර කියපිකත්ට කරට හම ම අපි මයි. ඒ ආරක්ෂ දාග හරි බිච්චර කාලයක් හිරකරගන හි හිටපු කතාවක්ද කියලා මට වෙලාවකට හිතන වද මේ දිගාරයගේ ඉතා පැහැදිලිව මම ඉතින් අනන්ත ප්‍රමාණ පත්තරවලට යම් යම් දෙවල ජ ිතර ප ද න ොකෝ සියුල දෙවල් ිද දව රපවායින සාකච්චාවල ම පුගක් ද දෙවල් කර දයනවා නමුදත් මට මට හිතන විදිට මේ ූපනාාව තිබුණ මේ තුයි පලවෙනි වතාවටට මගේ ඇතුළේ කැකෑරී තිබුණ ප්‍රශ්න ටිකන්. මේ ඉදිරිවත්කාන් ලබි අවස්ථාවක් කැටිීමමෙක් දගින්නේ. මේ රටේ අනාගතේ බාර ගණ්ඩින්න දරුවයින්නවා. අපි දැක්කා පහුගේ මැතිවරණයේ දිත් මේ අලුච්චන්ද නැවුම් චන්ද තමයි මේක හැරවුම් ලක්ෂය බවට පත්වවෙනි කළේ නිසා ඒ අය ඔහුගක් වෙලාවට නව තාක්ෂණයත්ක නවමාධ මීඩාය එකත්තක නිියමීඩියායෙක් ෆස්බුක් එක තමයි ඉන්න. ඒගොල්ලන්ට වෙනම හදාගත්ත ලෝක ඇත්තිෙනවා.ඒ තරුණ හෙටානාගතය බාරගන්නඉන්න දරුවන්ට මේ රටේ මොහොම කෘතහස්ස පුද්ගලෙක්කද ඔබතුමාට දෙන්ඩ තියෙන පණි විඩේමුණ වගේකත්ද. අපි අපි දැන් චන්ද ඉල්ලන්ට එනවාන ගෙදරකට කටීම් එක ඔයි ටීම් එක ආපවාම හණ්ඩ ඕනේ තමන්ට අදාල ප්‍රශ්නයක් තියෙනනේ ද ගොවියෙක් නං ආ්ඩ ඕනේ අනේ තවන්ාසේ අපි චන්ද දෙන ප්‍රශ්නයට කරුණ කරලා කියන්ද අපේ මේ තිය ප්‍රශ්නෝ මෙන්න මේම අපි තියන ප්‍රශ්න මේ ප්‍රශ්න දෙ එකක්තුව ලොකු ප්‍රශ්නය මේක ලබතුමගේ බිදුමකක්තික ඉල්. එතකොට අනිවාර්යම යාට කියන්න්න වෙනවා ඒ බිසුඳම. එතකොට ිසිුඳුම අරයට ගැලපෙනවන. වටන ගුල්ලට පෝරම චර දෙෙනවා හම දෙදවා නිකන් දෙනවාේ ඒ හරි න්න. ඒවන්නෑ. හොද දවදාාරයකට කිය කතාමේ දිගුවක්කය ගත්තොත්ේෙම අප රට අපේ සුදු ජාතික මහත්මය කියනවා. මඩ සෝදාගත් කල ගොවියා රජකමටත් සුදුසයි කියලා එක්තරාජුගේ ප්‍රකාශයක්. ඒකයන්නමගත්ද ඒක කියවෙන්නේ ගමේ පිරෙද්ගේ ගමේ ගොවි මහත්ත්‍ය තමයි. ගම ම ෙදරක් වු ු ෙරක් න අව ගුල ග ොහරදයක්ක ද කරන්නේ එයා එතකට ඒකයි මේ එච්චන සුසු බං ප්‍රදශනය කරන්න ඒ ඇන්න මේ සංවිධානනාත්මක බව කලපුරද් පලපුරද්ධ ඕන දක ෂනිිව ීරණ ගැනීම හු යෙන යෙනවා හි දන්න මනිස්ු කියන්නේ ඒවගේ ගමේ මර්නාධර සමිතයවත් සහපති ඕන කරෙකුට රටේ පල්ලනය දෙන්න එපා කිය එපා කියල ඔවු නැ ඔය ගැටලු තියෙනවා එතකොට කාරණත් එක්ක අද ැන් එතකොට දැ ගොවයාගේ ගෙරට ගාම් ගොවයා කියනවා අපිට ප්‍රශ්නතිකත් තියනවා. අපේ ප්‍රශ්නෝට විසුදු මොවද කියකිල ගැන්න. එතකොට අර චන්ද ඉල්ලන්ඩ බලා පොතුවයෙන් පේක්ෂක මහත්මයායට ියන්න සිද්දේෙනවා මෙ මේ ප්‍රශනයක් වුණුත්වේ මේ එකකයි මගේ විසිදුම. ඊට පසේ තව ගතරට යනවා. එතන ඉන්න දීවරි එතොට දීවරයා කියනවා මෙම හතව පි අපි බාලු වල්වා ිීවිත පරිති්‍යයගෙන් ගිල්ලවිල් රටේ මනිසුන් මා ු සම්න්ද ලාදේ. මේි ඉදන් මාලු අරගෙනාවරද අපි දන්න පුගන අපි කොච් එක් කිව්වට වැඩක් නෑ තව නැව්වාාවත් හොඳයි ඕ ගිරිගන්න. එතකට මෙහම දත්ත්වයක් යටතේ අරමන්ුවැයටට කියන සිද්න කරුණා කරල මෙ මෙන්න මේ ප්‍රශ්නය පිටතින්. මේවට ඔබතුමාක් විසුඳන් කියටකෝ. එතකොට විසඳුන් එයා කියට ඔන්නේ එ විිසුදුන් ඒගොල්ලට උනු විසුන් මේ නම් මේ ඒට කියන් අනි රහ වෙන්ඩපා අපි ප්‍රස්ට විසුදුන්ෑ මත්්‍යවයානක ඒ නිසාි. බලාපොරොත්් දඩව මගේ තන්දන කියලක ඇඩ පුළුවන්. එතකොට මෙන්න මේ වගේ හැම කෙනෙක්ම ඒකක විෂයට අදාල් කට්ටිය චන්දී ල්ලන්න ට හ ෝේ ප්‍රශ්නට ිසු මොනාද කියලා විිසුඳන් කිවාම සු දන්ට පුුවන්ෙනෙක් න අන්න්නයපත් කර කරක මන්න. මට දැට ම නයින් පසේවක් ඇති වෙලා මේයක කරනවා ුරු කතව ු අු ඇත්ත දෙගත්ේ හත වන්නේ හොද දැවදාහරණයක් හැටියීට. ඒ අවස්ථාවක විජේකමතු හත්මයක් කියනවාම අපි දෙන්න විරයි. මේ ම්බද මේ කල්පනා කිරුව අපරාධමේ හතලිස් අටේ නිදහස ගත්ති කියලා. මග හෙම. නෑද බාඩ මේ හතලිස් අටේ නිදහස ගන්න නඇතුව. අවුමසෙන් පනස් දෙක ඉක්දනශ පනස්ගවුරදු පහයි. අවුදු පහක් ගිල් අරන් තිබුණන නංහෙම අපි පිටරටට තෙල් සම්පත පිටත් කර රට තෙල් මොකද හේතුව අපි තරගුණනාමල්ලේ තෙල්ටැන්කි අනුනමයක් තේරණේ මේ තෙල් තැන්කි අනුනමය මේ පාලුක කල්පනා කරනවත් මොකොටද මේ හැදවී කෙරවිල. මේක හදන කාලේ දිස්්‍රික්්‍යකටම තිබුණේ වාහන දහයක් විතර දිස්්‍රික්කට එහම වාහන අඩු පිරෙඩ් එකතම ය තෙල්ට ටක හදන්න. එතකට තෙල් තැන්තික හැදුවයයි කියල හිතැන් ඔන්නේ ට මචරේ වාහන් ප්‍රමාණයක් වැඩිුල තින කාල මේ තෙල්ටැගේ අපිට වැඩි ඒ බටට බදු දෙන්නකකට එතකොට එහෙමනම් හොයන් දෝඩට කවුද ඇයි මේ හැදවී සුද්දං ගසදු මත්තුරුන්ගේ ආ්ඩුවේ තිබුණ වැඩබිරු ලග උතුරේ තෙල් කැනීම් කන්න. ඒ තෙල් කැනීම් කරලා ඒ ෙ තරකුණනාමලලා බරගෙන් පිට කරන්න තමයි පිළත් කරන්න තම ය ෙල්ටැගගේ හැදව. එතකොට විජකුමාර්තුන් ගැන්ගේවා ඒ අපි නිදහසගන්න නැතුව ඔය හතලිස් අටේ අවුදු පහක්තාව ල්දීල ගත්තනං හෙම අපි තෙල් අපනයගන්න රටක් එහෙනම් අද මේ ප්‍රශ්න හුගක් අපිට අඩුයි මසාාල විදේශීනියක් ගන්න එකක්නේ අදා ගත්තනම ගැනුට වූ බරක්නැි මේ තෙල් ප්‍රශ්නය පිට රඩිින්ගේට තෙල් හිද ඉ මේක එතකොට මෙන්න මේ දැක්මයිතියෙන් ඩෝනි එතකොට එයා ගත්තරම ගරනන්හෙම ි දා න් අඩුග වස්ථාව අනුවේ පලස බයව ද න ඩුගස්ාව පක්ෂ කාරයල්ල ගන කියවනමක ම් ූර් වු් කරන් ි සල් යද ද මහත් ැල්ලික් ඉටබස්සේ මේක තියන භගන්ති කීපකට එ විරුද්ධ වෙනවා එකක් තමයි උතුර දකුණන එකතු කර උතුර පලාතයි ද තුර ස්රි උතුර පලාාතයි නගැ නිර පලාාතයි එකතු කරන එකක් තියනවා. ඉඩ පස්සේ ඒ. යද සාකග විරුද්ධයකට අපි. ඊටවස්තම ජය දවත මහතර හිදවෙෙන නෑ කියන්කට අවුරුදු දෙහෙකින් ජනමත විචාරණයක්තිීලා නගඩිහිර ජනතාවෙන් අහනවා ඒ ජනමතිි විචාරණයේදී. ඔබල වදරට උතුරත් එක් එකතුලා යන්න කැමද කියලා. එතවට ඒගුලන් තීන්දුගත්ත් තෙම අපි එකතු ඉ දන ප න ලා ට න ොම ක්. බොහම දරු ලෙසම මෙ ඒ පෙනසෙට්න එකක් තමයි ඕ ඇ දහතුන් ආණඩුගිවස්ථාව තියෙනවා මේ මධන්න දේපාන කණ්ඩාම දන්නවත්ද දන්නේ දෙම හමක් තියවා කියලව ආ්ඩුගවස්ථාව දහතුය සංසෝදිනී. ඒක තියෙනවා උතුරේ තෙල් කැනීම් කළොත් ඉන්දියාව සමඟ සමසේ බෙදාගත යුතු තකට අපේ අපේ තෙල්ටිකාා අරගෙන ඉන්දියාවටගේ ප්‍රිට්ෙන් බාගත් දෙන්නනේ මොකටද යක අපේ බූමී අප භූමී ග්ඩි විජකවාන්තුන්යන් බොහෝම දැඩි ලෙසමකට විරුද්ධ වෙනවා. ැ අපි මේ අමිහිරි සත්‍යයට මහුණ දෙන්න පාහය විජ කුමමාරතුන් ගැන් බොහම ශ්‍රේෂ්ට පුද්ගල. අද අපිට එතු අහිමි වෙලා. ඡාය මාත්‍රයක හෝ හැඟීමක් තිනවාවද විජය කුමාරතුන්ග වැනි. දර්ශනිිකයෙක් අනාගතේ අවසක මේ පොලොයි පහළ වේ කියල් මෙහෙමයි දැන් ඇත්තනම කියරනු මගේ පෞද්ගලික මතයමක් කියන්න මට තිබුණා මේ බලාපොරොත්තුවක් මොකද දේශපාලක්ඥෝ කරලා 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 ෆේරිල්ලා තියෙන වෙලාපගරන ගෝඩාබය මහත්මය එන්නේ එඉතුරට ගෝඩාබේ මහත්මගේ පැමිණීමත් එකක් බෙනක ොහරි බලාපොරොත්තු තන් ඇන් පුලුවන් බෙල කකරවලා එම එකක් තිබුණා ඔයා අනුව දෙදස් දහනම අප පේල්වාස ඒයාගේ කෝට්ට ඇතිබුණු ඔපිස්සගේදී එතුමයි මයි අපේ පුතා විශ්වයි හම්බෝ වෙනවා හම්මුණ වෙලාවේ මොකද එතුමාගේ මගේ පලවෙෙන මුණගැහි තමයි අප අර මංගේ සෙල කිව අර කලාකරුවන්ගේ වැඩගද හම්බුනා කියලා ඒකෙදී ඊට පස්සේ ඒබයි ල්ල සකම කැ දී කලගව මේ වෙලා මට ඒක ෝර්න එක වනන්දීලා චතුක සේෙන්නා කියලා වෙලාගේ ප්‍රව එකකට්‍රේ කලා විට අයට කතා කරල දින යනු තමයි ඇපන්ට කම්පි. එදා හම්බුන පලවෙනි අවස්ථාවද මම කියවස අදනම් මම තමුන්නාන්සිතත කතා කරන්න ඩාවේ කලාකරුවන්ගේ හෝ කලාවි ප්‍රශ්න ලෙවෙයි. ඉස්සල්ලලා ම අදුල දෙන්නන්නසට දැසැව මන් අදුරගත්තට ම මගේ පසුවිමස දන්නන්නේ මම දේශපාන ගමනක් ආේ ජයකුමාර්රතුන්යන් සමඟ එතකොට මට මේ යන විදධිය බ හ න මට කලගෙරල වෙන. නොදත් මටහිතන බතු මට ෙන ර ග ම රත්තු ද ට කිය න් තන පැය හක තර කාසන්න කාල ම තුම ප ල ව ාපන න්ද ැනකයි කතාගර ම තාගරන් පසේවා යකන නෑ නවා මම එද යාපන. සවිස හිට හද සවිස හි අනුමත කරමයක එතකොට මම කියට කතාවත්තමයි නිදහසයෙන් පස්සේ අපේ රටේ දේශපාලන මැතිවරණ මැතිවරණ ව්‍යාපාරයකදී එක්දා සසය පණ සයි ඔතුමාගේ පියා ගේ රාජපක්ෂමාත්මය එතකොට බණ්ඩාරනයක මහත්තල එකුතු කරන සඳානනට මහා දැවන්ත ජෑග්‍රහණයක් ලැබෙන. ඒ කියන්නේ දැවන්ත ජයග්‍රහණයක් කියන්නේ බලේසිටපු එක්සත් ජාතිය පක්ෂයට විපක්ෂයටෙන්දහම් බනිිනත් නෑෂ එදා හම් වෙන්නේ ට අටයි වික්ෂනාක වැන්න එන්න පෙර මහපය සනස්වාමාජ පක්ෂණ හෙම තත්ත්යකට ය. ඒ යිතිහාසික සිදුවීම මේ ගමන සිදධෙනවා ඊටත් වැඩි දරුම් ලෙස මේ ගමනත් ඒ හා සමානුම් ජයග්‍රහණයක් කඔබතුවට ලබෙනවා ඒ ජයග්‍රහණය ලැබුණයින් පසේ අප බලාපුරත්වයෙනවා මෙයිමම ොක් දව පතාර ඇත්තරම කියරන යාට සමහරක් වෙලාවට අද දැන්ග බලටාවයි පස්සේ වටකරගන්න පිරිසක්කන්නවානේ ඇහෙම එහෙම මොවේ එහම ප්‍රශ්කරලත් අතියාගන්න පුලන් චරිතයක් නෙවෙයි. එදිොහොම වනත් මම කල්පනා කරනවා මෙතුමාටට පුළුවන් ඇත්තරම ගරනක් දැන් යාගේ සාමාන්‍ය පැවැත්මවලනකොට ඔය දැවන්වවාහනට ප්‍රමාණයක් දැවන්ත අපපිස් පාවිච්ිකි අරම හුවක් නෑ හම නෑ අතරම කියරන. ඉකොට මේකට අවශ්‍ය විෂන්න එකක් ඒ විෂන්න එකක් දෙන්න හොඳ පිරිසක්. ඇඩවසස් බෝඩ්ඩයක් ඉන්ඩෝනි ඒගොල් අන්ටේ ඒ විෂය පිල්ිබඳව දැනිමක්තියෙන් දෝනනි ඉති මෙන්න මේ අඩුව තියෙනවා නැත්තං මෙයාට මේක කරගන්න පුළුවන් ය කියන සිතිවිල්ලක් මට පැහැදිලිබ තිබුණා. හොඳයි මහිතන්නේ අසංගලයි වැඩසටහනේදී විජය කුමාරතුන් ගැන් පිබඳ ශෂ මතකය බොහොම වටිනවා එබගේම අනාගතය පිළිබඳව රට පිළිබඳව හිතන ඔබට බොහෝදේ හිතන්නට තිබෙනවා. එතුවන්ගේ මේ කතා බහ තුළ අපේ විදහයක අධ්‍යක්ෂවරයා සමානය සංකර ශිල්පය අවදදිත ංගල අප තාම ෞර නි සී පත් කරන වගේම මෙවැනි සාකච්ඡාවක් කරන්න ඕනේ මේක කරන්න මෝන වැඩක් කියලා. අපි ප්‍රවීන මාධ්‍යවේදයා මේ පත්තරයේ ඉන්නවා මිනිස්සුන්ගේ. දු හාන මහත්තෙක් ක රතමයි මුළු ටම දන්නන්නේ සමන්ප්‍රියන් කර නම්මනිගේ ප්‍රමාදරණීය අපේ වැඩිහිටය ඉතාම ගෞරුවෙන් සිපත් කරන මේ මාධ්‍ය ලෝකේ ඔහුටත් සුතිවන්ත වෙමින් ඔබතුමාගේ මේ රට යහපත් මාර්ගයට යහපත් කලාපක් වෙනුවෙන් ගමන් කරන ඒ සිහිනය සැබෑවෙන්න ඔබට තවත් බොහෝදයේ කරන්න ශක්තිය දෛර ලැබෙන්න්න කියල පාර්ථනා කරන ගමන්. කාලයක් තිස්සේ හිතාගෙන හිටපුවක් කියන්න ඕනෙ කෙල්ලා හිතව දේවටික කියවුුණ ද සංගලයව් කොහොමදුොට දැනුනේ නෑ ඉතා පැහැදිලිව දැම් මටවන් ඉසලත් කිව්වේ මගේ මේ මේ කැකෑරි කකෑරි තියෙන ප්‍රශ්නමයවා. එතකොට මම කල්පනා කරනවා මේ ප්‍රශ්න දැන්ඔය අපි මතක්කරපුූ මගේ හිතවත් සෞදරය මල්ලිගලා කියන්නේ සමන් පියන් කර නම් මුුණගී මෙත්තේ කතා කරනවා. අඩුවසයෙන් මම එයා ම මේ කතා කරන වෙලාවට ම දන්නවා එයා හොඳ අවබෝධය මේ ගැන අහගෙන ඉන්නවා කියලා. අහගන ඉල්ලා ිල්ලා ඊට පසේ දුරකත්තනයින් කතා කරලා අයියා මේ අනුවවෙන්න ඒවාකද කතා කරනවා. එතකොට ඔය චරිතයතමම හඳුර කන තියෙන්නේ මගේ මගේ තියන ප්‍රශ්න තේරුම් ගත්තිවත් කියලවිල්ලා. ඉට මම දන්න ද ඔබලාගේ මේ පැමිණීමත් එතුමාගේ සම්බන්ධි කරණයයක්ත් එක් ගොඩන කිච්චක් කියලවෙල්. ම ඇත්තටමගේ රොනන්හම අදම ඉතාම සම්තෝෂ වෙනවා කිසියම් පසන් දේජයක්. මේක සමස්ථේනවෙයි කිසියම් පස ද හැවෝත්ේ මොකක් දෝබි ගියක ප්‍රශ්නයට ිසන් ඔ දවරගේ ප්‍රශ්න විිසු මකක්ද කියල පහදි ත තරක් අද බලන්ට අද 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 ල දෙමවියට පලවෙන් ප්‍රශ්න කද කියල දෙමගිය කියෙන දරුවෙ උපදන අමගගේනට අත්තර පලවෙන් පස ම හො ො ගන් ග ල ප්‍රශන මේක තුළ සිද්ධ වෙන බයානකම දත්වතමයි අම්ම තාත්තා උගන්නනවා තමන් කැමති ස්කෝල්ට මේ ලමයෝඋදාගන්ඩ ඉස්සෙල්ලාම ළමයට බොරු ගියන් ඩුගන්න යම්ම ඒකත් සමහර වෙලාවට බොරු ඇඩ්්‍රස්සේක ලයාාපදිංචි කරන්නේ දරුව බඩය ඉන්නගොටම. ඕ හෙනිසා මේ ෝ පිලිබදව හිතන්න කාලය වෙලලා තින චර කාලයක් මේවා අනුන්ගේ ප්‍රශ්න විදියට සැලකවනම් නෑ මේ ප්‍රශ්නයට උබට මට හෙට මුණ දෙන්න සිද්ධව වෙනවා හනිසා. දදවසක අපි මේ විදිහටම පොම විවෘතව බොහොම සැහැල්වෙන්. හොම රිජුව ප්‍රකාශ කරන වැඩසටහනක් කරමු ඔබට ආුෂ බහෝයවා Dream Ro Le Beau.